අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් නගරයේ සිට කිලෝමීටර් 8ක් පමණ ලාහුගල දෙසට ගමන් කිරීමෙන් පසුව කොටවෙහෙර නමින් හඳුන්වන මේ මනරම් පුදබිමට ළඟා විය හැකියි. කොටගල, කෝටපබ්බත, කොටවෙහෙර මෙන්ම ලාහුගල චෛත්‍ය යන නම් වලින් හඳුන්වන මේ ඉපැරණි පුදබිම අතීතයේ රුහුණේ පැවති ඉපැරණි දවැන්ත විහාර සංකීර්ණ අතරින් එකක් බවයි පුරාවිද්‍යාඥයන්ගේ මතය වන්නේ. මහාවංශයේ දැක්වෙන ආකාරයට මේ විහාර සංකීර්ණයේ වැඩවිසූ සිල්වත් භික්ෂුන් වහන්සේ නමකට විහාර මහදේවියගේ කුසෙහි උපදින ලෙසට කාවන්තිස්ස රජතුමා ආරාධනා කර තිබෙනවා. ඒ අනුව දුටුගැමුණු කුමරුගේ උත්පත්තිය සිදු වූ බව එම තොරතුරුවල සඳහන්. තුන් සිංහලයේ එක්සේසත් කරපු දුටුගැමුණු රජතුමාගේ උපතට නෑකම් කියන භූමියකට තමයි අද අපි ඇවිල්ලා ඉන්නේ. අතීතයේ දීගලක විහාරයේ විදිහට හඳුනුප මේ පුදබිම කෝට පබ්බත කියන නමින් හඳුන්ලා තියෙනවා. ඉපැරණි ශෛලමය පියගැටපෙළ, ගල්කණු, මනාව පිහිටි කඳු ගැටපෙළ, ශිලා පොකුණු ආදී මිල කළ නොහැකි පෞරාණික වස්තුන්ගෙන් පිරි මේ පුණ්‍ය භූමිය නැගෙනහිර බෞද්ධ උරුමයේ යටගියාව මනාව පිළිබිඹු කරන සාධකයි. රුහුණේ දැකගත හැකි විශාලතම පිළිමගේද පිහිටා ඇත්තේ මේ භූමියේම වීම තවත් සුවිශේෂී කරුණක්. ඓතිහාසික කොටවෙහෙර රාජමහා විහාරස්ථානය රුහුණු රාජධානි සමයට අයත් පූජනීය ස්ථානයක්. දැනට සෙල්ලිපි 11ක් පමණ හොයාගෙන තිබෙනවා. මේ පිළිබඳව තොරතුරු සඳහන් වෙන දුටුගැමුණු කුමාරයාගේ උත්පත්තිය සිද්ධවෙච්ච ස්ථානය නිසා ඓතිහාසික දීගලක රජමහා විහාර කොටවෙහෙර ඓතිහාසික වශයෙන් වැදගත්කමක් වුණු ලබනවා. කොටි ත්‍රස්තවාදයේ ක්‍රියාත්මක වූ සමයේ ඍජු බලපෑම් එල්ල වූ ස්ථානයක් වන මේ පුදබිම ආරක්ෂා කර ගැනීමට මහා සංගරුවන සහ දායක කාරකාදීන් ගෙන ඇති උත්සාහය බෙහෙවින්ම අගය කළ යුතුයි. විහාර සංකීර්ණය සහ අවට නටබුන් නිසි සංරක්ෂණයකට ලක් කර අනාගත පරපුරට දායාද කරන ලෙසයි මහා සංගරුවන වගකිව යුතු අංශවලින් ඉල්ලා සිටින්නේ.